ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා වන්දිමි වන්දිමි බුදු රුවනට වන්දිමි 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 දම් රුවනට වන්දිමි 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 සංඝ රුවනට වන්දිමි 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 තුන් රුවනට වන්දිමි නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝකරේ සසර මහ දුකක් බව, එයට හේතුව තණ්හාව බව, තණ්හාව මැරූදාට දුකද මියදෙන බව, ඒ සඳහා ඇත්තේ මෙදුම් පිළිවෙත බව අපට වටහා දුන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. උන්වහන්සේ විසින් ලොවට මුදාහළ ලොවෙහි සදාතනිකව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය හෙවත් සත්‍ය වූ දහමට නමස්කාර වේවා. උන්වහන්සේ අනුව ගමන් කරමින් දෑසෙහි කඳුළු සදහටම නිවාගත් යලි කවරදාවත් උපත නොලබා සිටීමේ තීන්දුව සොයාගත් මහ රහතුන් එක්ක ඉන් මෙහා පහළ වූ සියලු ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා. අපි ඔක්කොමලා මේ සූදානම් වෙන්නේ වටින වැඩකට. අර පසුපසින් පේන මහ ගල් කුළුණු අසීමිත ශ්‍රද්ධාව පිරුණු රජවරුන්ගේ හදයාංගම හැඟීම් වලින් නිර්මාණය වෙච්චේවා. මේ යහා පැත්තේ පේන වෙහෙර වහන්සේ මේ මං අද අහුලගෙන කියන ඒ ශ්‍රේෂ්ඨ දහම ස්පර්ශ ලද දළදා වහන්සේ ඇතුළුව සර්වඥ ධාතුන් වහන්සේලා සහිතව ලංකාවට වඩම්මවා දුන් ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් වැඩ සිටිය වෙහෙර වහන්සේ. අපි මේ වාඩි වෙලා ඉන්න බිමට එහා පැත්තේ ස්වාමීන් වහන්සේලාට විතරක් ප්‍රතිකාර කරපු ගිලන්හල තියෙන තැන මෙතන. මේ ගහකොළ පරිසරය අද මෙහෙම වුණාට හංගගත්ත මහා කතා ගොඩක් තියෙනවා. මේ බිමේ අතොරක් නැතුව මහරහතන් වහන්සේලා එහෙට මෙහෙට වඩින්නට ඇති. මේ බිමේ මහ පිං ඇති සෝවාන් සකුරුදාගාමි අනාගාමි උතුමන් වහන්සේලා වඩින්ට ඇති. මේ පින්බිමේ සිසාරා සැදැහැති බෞද්ධ පින්වතුන් පින් වැඩවලට එන්ට ඇති. ඒ මහා බලගත් තැනක ඉඳලා තවත් එක දවසක බණක් අහන වෙලාවේ ප්‍රාර්ථනා කරනවා අද මේ බණ මෙතෙන් සිටත් අහන හිරු රූප වාහිනිය ඔස්සේ අහන බලන ලෝකවාසී සියලු බෞද්ධ පින්වතුන්ට ආශිර්වාද වේවා. එවතුම් ආශිර්වාද වෙලින් ඔබට සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ හරි පැහැදිලිව භික්ෂූන් වහන්සේලාට වදාලා, මහණෙනි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන එක තමයි මේ සංසාරේ දුකයි කියලා. එහෙනම් ධර්මදේශකෙක් හැටියට මම ඔබට ඉස්සෙල්ලම තේරුම් කරලා දෙන්න ඕන එක තමයි
මේ සසර මහ දුකක් බව. මේ සසර මහ දුකක් කියලා කිව්වට මිනිස්සුන්ට එහෙම තේරෙන්නේ නැහැ. ලිංගෙම්බෝ දන්නේ නැතිලු උන් ඉන්නේ වලක කියලා. නිලමැස්සෝ දන්නේ නැතිලු උන් ඉන්නේ කුණුගඩක කියලා. ඒ වගේ තමයි දුක් විඳින මිනිස්සු දන්නේ නැහැ අපි විඳින්නේ දුකක් කියලා. හිතන්නකෝ අපි දුකක් විඳින එකට එහෙම උදාහරණ බුදුහාමුදුරුව වදාලා නම් අපිට එහා තිරිසන් සත්තු ඉන් එහා ප්‍රේත ලෝකවල ඉන් එහා අවීචි මහා නරකේ කොච්චර දුක ඇද්ද? ඊයේ පෙරේදා ඉබ්බෙක් යනවා දැකලා මගේ මිත්‍රයා කියනවා හාඳුරනේ, මොකද මං එයාට කිව්වා මොන පවක් කරලාද ඉබ්බෙක් වෙන්නේ ඇත්තේ කියලා. එතකොට එයා මට කියනවා අනේ හාඳුරනේ උන් හොඳයි අපිට ඊට වැඩිය දුකයි කියලා. එයා දන්නේ නැහැ තිරිසන් ආත්මික ඉපදුනොත් ඒක කොච්චර ලොකු දුකක්ද කියලා. එච්චර මහ දුක් ගොඩක් කරපින්නගෙන සංසාරේ ආපු අපි මේක දුකයි කියලා අංකයකට තේරුම් ගත්තේ නැත්තම්, දුකට හේතුව බැඳීම කියලා තේරුම් ගත්තේ නැත්තම්, ඕක නැති කරන්න ඕනි කියලා තේරුම් ගත්තේ නැත්තම් ඉතින් එහා එකක්වත් තේරුම් ගන්නේ නැහැ. එයාලා තමයි කියන්නේ බුදුහාඳුර අදාරනවා, එයාලා තමයි කියන්නේ නත්ති දින්නන් දුන්නට වැඩක් නැහැ. නත්ති ඉට්ටං එහෙම යාග හෝම පිංකං නත්ති මාතා අම්මාගෙන් වැඩන්නේ, නත්ති පිතා තාත්තගෙන් වැඩන්නේ, නත්ති අයන් ලෝකෝ මේ ලෝකයක් කියලා එකක් නැහැ, නත්ති පරලෝකෝ එහෙම පරලෝකයක් නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා? මේ බණහන පුංචි දරුවෝ අම්මලා තාත්තලා අහලා නැද්ද? එහෙම මිනිස්සු ඉන්නවා, අදත් ඉන්නවා. අපායේ තියෙන්නේ මේකේ තමයි, දිව්‍ය ලෝකේ තියෙන්නේ මේකෙම තමයි. සල්ලි තියෙනවා නම් දිව්‍ය ලෝකේ තමයි, සල්ලි නැත්තම් අපායේ තමයි කියලා අලුත් බණක් කියන මිනිස්සු පසඟම්මල අහලා නැද්ද? එහෙම මිනිස්සු ඉන්නවා. එයාලා කියනවා යන අපායක අපිනේ යන්නේ ඔයාලට බලන්න නැහනේ කියනවා. හිතන්නකෝ එයි බුදුහාඳුරු වදාරනවා නත්ති දින්න සූත්‍රය පැහැදිලි කරනවා හේතුව තමයි මේ සංසාරේ දුකයි කියලා දන්නේ. දුකට හේතුව දන්නේ. අන් ඒ ටික දැනගත්තානම් ඔහොම කියන්නේ නැහැ. ඒ හින්දා බෞද්ධයෝ විදියට බණක් අහන්න ඉස්සෙල්ලා සැබවින්ම තේරුම් ගත යුතු අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉපදෙමින් මැරෙමින් ආපු මේ සංසාර ගමනේ නුඹේ දෑසින් ගලා ගිය කඳුළු මහා සවිරට වැඩි බව ඒක බොරු කතාවක් නොවේ කියලා ඇයි අපි ආයෙත් හිතන්නේ නැත්තේ? නුඹේ මගේ දෑසින් ගලා ගිය කඳුළු මහා සවිරට වැඩි කියලා අපි විඳ දුක් ගොඩ මේ අප විඳින දුක ඉස්සරහා මහා මෙර පව්ව ළඟ පුංචි ගල් කැටයක් බව ඇයි අපිට දැනෙන්නේ නැත්තේ? ඒක තමයි නීතිය, දුක විඳින අය දැන්නේ දුක විඳිනවා කියලා. ඒ නිසා මේ ගෙවෙන හෝරාව නිකන් හිතන්න එපා අපතේ ඇරෙන එකක් කියලා. මේ අපතේ ඇරිනවා නෙමෙයි ඔය ප්‍රශ්නෙට උත්තර හොයනවා. මම ඔබට අද කියා දෙනවා ඒ ගැන ගොඩක් දේවල්. අද මගේ මාතෘකාව විස්තර කරන්නත් කලින් ඔබට කිව යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු නානත්ත කාය නානත්ත සංඥා එක එක පෙනුම තමයි තියෙන්නේ, එක එක විදිහට තමයි දැනෙන්නේ. ඒ හින්දා මම මේ කියන කතාවත් එක එක කෙනා එක එක විදිහට අහුල ගන්න පුළුවන්. ඒත් බණ ඉවරනකොට ඔයාලට හිතුනොත් ඕක නම් මටම තමයි කිව්වේ කියලා මතක තියාගන්න, එදා තමයි ඔබ බණක් කාලා තියෙන්නේ. සමහර මිනිස්සු හිතන් ඉන්නවා අපේ හාඳුරනේ අපේ හාඳුරු අදත් මට මඩක් ගහලා ගියා කියලා. ඇයි? බුදුබණ අකාලිකයිනේ. ඒක අනේ පිඬු සිටානන්ට වදාලට, ඒක විශාකට වදාලට, ඒක කොසල් රජුරවන්ට වදාලට, ඉන් මෙහා ජීවත් වෙන හෙටත් ලෝකෙ පහළ වෙන අයට වදාල එකක් හින්දායි ඔය අපේ කට්ටිය තොප්පි එහෙමම දාගන්නේ. එහෙම වුණා නම් හරියටම හරි. අපි ඇත්තටම දුක් ගොඩක් විඳින අය.
බැඳින් ගොඩක් හින්දායි දුක් ගොඩක් තියෙන්නේ. මොකද බුදුහාඳුරු වදාරන්නේ තණ්හාවයි දුකට මූල කියලා. සරලව කිව්වොත් බැඳින්. බන්ධන සූත්‍රය කියනවා දවසක් බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ සවැත්නුවර දෙව්රම් වෙහෙරේ ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලාට පේනවා හාමුදුරුවරුට පේනවා කොසල් රජ්ජුරුව වැරදිකාරයෝ ගෙනල්ලා දන්වැල් වලින් බැඳලා තියෙනවා. ලොකු ලී දාලා බැඳලා තියෙනවා. උන්වහන්සේලා ආපහු වැඩම කරලා කියනවා ස්වාමිනී ලී දාලා මිනිස්සු බැඳලා තියෙනවා. ස්වාමිනී දන්වැල් දාලා මිනිස්සු බැඳලා තියෙනවා. බුදුහාඳුරුව අදාලා මහණෙනි ඕක මොන බැඳීමක්ද? ඌයිට වඩා තදයි බිරිඳත් එක්ක තියෙන බැඳීම. ඌයිට වඩා තදයි සැමියාත් එක්ක තියෙන බැඳීම. ඌට වඩා තදයි දරුවොත් එක්ක තියෙන බැඳීම. ඌට වඩා තදයි තමන්ගේ ආශ්‍රිතයන් එක්ක තියෙන බැඳීම. ඌට වඩා තදයි බඩුමුට්ටුත් එක්ක තියෙන බැඳීම. ඌට වඩා තදයි තනතුරුත් එක්ක තියෙන බැඳීම. ඉතින් ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙමනේ අම්මා. මේ නිවාඩු කාලේ තමයි වැඩියෙන්ම විද්වල්පතුමනි මේ කාරණාව අපිට දකින්න හම්බෙන්නේ. මිනිපිරි එක්ක ගියා කියලා කිරියම්මට දිය වැඩියා වැඩි වුණා. මේ මුණුපුරා නිවාඩුවට එක්කන් ගියා කියලා සීයාගේ රුධිර පීඩනය වැඩි වුණා. ඇයි? මේ දවස් ටික දකින්න නැතුව ඉන්න බෑ. අය දන්වැල් පරාදයි. මොකද දන්වැලේ බැඳලා තිබ්බට රජ්ජුරුව ගලවපු දවසක යන්න පුළුවන්. මේක මලාට යන්නේ. මෙරිලත් එනවනේ. මෙරිල ඇවිල්ලත් බෙන් මිනිපිරීට වැහිලා. මෙරිල ගිහිල්ලත් මේ මුණුපුරාට වැහිලා. ආච්චි මලා මලාම එදා ඉඳලා මේ ගෙදෙට්ට කිසි වගතුවක් නැහැ. බෙන් උන්දේ අර ධර්මැස්තට පෙන් බැඳලා. එදා ඉඳලා තාත්තා පාවිච්චි කරපු වාහනේ යාදෙන්නේ යන තැන කැඩෙනවා. ඇයි? තාත්තා ඒක ඇතුලේ ඉන්නවා. අපි මෙහෙම කිව්වට මේ විහිළු කතා නෙවෙයි. ප්‍රේතවස්සුව කියවද්දි අපේ හාඳුරනේ පොඩි හාඳුරනේ ප්‍රේතවස්සුව කියවද්දි බය හිතෙනවා. අපි හිතන්නේ නැති තරම් මේ පරිසරය තුළ බැඳීම් අතහැරගන්න බැරුව අවුරුදු ලක්ෂ ගණන් කෑමට අසූචි හොයන, හොටු හොයන, කෙල හොයන ඒවත් නැති අමනුෂ්‍යයෝ ඉන්නවා. ඊතරම් බිහිසුණු ගමනක අපි ඉන්නේ. ඉතින් මම ටිකක් ටිකක් කිව්වේ මොකද අද අපේ ප්‍රධාන මාතෘකාව ඕක නොවන හින්දා. අද මම ඔබට කියලා දෙන්නේ පින් ගැන. එහෙම හොඳයි කියලා මං හිතනවා. අම්මලා ළමයි හිතනවද දන්නේ පින් ගැන නම් අපි දන්නවා කියලා. ඔබ නොදන්න කොච්චර දේවල් තියෙනවද? මහණෙනි පින් කියන්නේ සැපට කියන වෙන නමක්. මහණෙනි පින් කියන්නේ සැපට කියන වෙන නමක්. සමහර මිනිස්සු කියනවා කවුරු හරි සැප විඳිනවා දැක්කහම ආම් බලන්නකො කිසි හෙනයක් නැහැ. ආයෙත් වාහනයක් ගෙනල්ලා. ආම් බලන්නකො කිසි හෙනයක් නැහැ. ආයෙත් ගේ හදලා. ආම් බලන්නකො කිසි හිණයක් නැහැ. ඒ ළමයි ඔක්කොම කැම්පස් ගිහිල්ලා අපේ උන්ට තමයි බැරි කියනවා. ඒත් මුන්දට දැනෙන්නේ නැහැ මහණෙනි පින් කියන්නේ සැපට කියන වෙන නමක්. කාගේ හරි හිතට සැපක් ලැබෙනවා නම් භෞතිකව ඒක ඇතුලේ තියෙන්නේ පෙර සසර සහ මේ භවයේ කළ පින් බව. ඔවුන් මතක් නොකළ වරදට මැරෙනතුරු අසතුන්ටින් ජීවත් වෙලා මැරුණා. චුල්ලකම්ම විභංග සූත්‍රයේ කියනවා බුදුහාඳුරෝ වදාරනවා සුබ කියන මානවකයාට සුබ මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ. අඩු වයසින් මැරෙන්නේ සංසාරේ පෙර භවයන්හිදී සත්ත්ව ඝාතන කරපු අය සහ ඊට අනුබල දුන්න අය. මිනිස්සු දීර්ඝාෂ ලබන්නේ පෙරසසර භවයන්වල සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරපු අය. පෙරසසර භවයන්වල ජීවත් වෙන්න උදව් කරපු අය. උන් බලන්න සමහරු ඉන්නවා මැරෙන්නේ නැනේ අම්මලා කියනවා ගලේ ගහලවත් මරන්න බෑ කියලා. එහෙම තමයි. ඒ දීර්ඝාෂ ලැබීමේ පින එක පොඩි එකක් නෙමෙයි.
ඒකයි කියන්නේ සත්තු මරන්නත් එපා මරන්න අනු බල දෙන්නත් එපා කියලා. ඔය කිව්වට සමහර අම්මලා මරන්නේ නැන්නේ. මරන්න අනු බල දෙන්නෙත් නැහැ. හැබැයි අදත් ගෙදර යද්දී කුස්සිය පුරා කූඹිරල දැක්ක ගමන් දාපි අලු ගෙනහල්ලා උණු අලු පල්ලෙන් යන දිහාවක පළච්චාවේ කියලා. ඒ වුණාට ඈ හිතන් ඉන්නේ සත්තු මරන්නේ නැහැ කියලා. එහෙම සත්ත්ව ඝාතන නුඹ නොදන්නව වුණාට අද මේ බණ කියන තත්පරේ මිනිස්සුන්ට කටරහට කන්න දෙන්න කෑ ගහන සත්තු උණු වතුරේ තැම්බෙන බව. කෑ ගහන සත්තු යකඩ උල් වලින් ඇන ඇන මරණ බව. ලෝකේ බොහෝ රටවල් වල පැත්තක පණ තියෙද්දි අනිත් පැත්ත පුච්චලා කන බව. උඹ මීට කලින් දැක තිබුණද මන්දා? අසා තිබුණද මන්දා? හිතන්නේ ඒක මොනතරම් දුකක්ද? එහෙම දුක් විඳලා ජීවිතේ ඉල්ලන සත්තු පුංචි දරුවෙක් වාහනයකට හැප්පෙන්න ගියොත් කෑ ගහන අම්මලා පුංචි දරුවෙක් නොගැලපෙන කෑමක් කෑවොත් ඒකට දවස් ගණන් කෑ ගහන අම්මලා තාත්තලා දුක් විඳින අය හීනෙන්වත් හිතුවේ නෑ කෑමට ගෙනාපු කුකුළු පැටියා ඒ ගෙදර ඇති කරන කුකුළු පැටියා ඒත් ඌ මරා දමන්න මිනිස්සු සැරසිච්ච වෙලාවේ එයාටත් කෑ ගහන්න උමනාව තිබුණා. එයාට කියන්න උමනාව තිබුණා. එයාට බේරගන්න කියලා කෑ ගහන ඕනිකම තියෙනවා. ඒ හිත්වලින් ගලා ගිය ශාපය ප්‍රතික්‍රියාවක් හැටියට මිනිස්සු පස්සෙ ආවේ නැත්තම් හිතන්නකෝ බුදුදහම කියන කර්ම සංකල්පෙට තව අර්ථකථනයක්. සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන වූ දිසාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තිබෙනවාමයි. විශ්වයේ නීතිය එහෙම මිනිස්සු බුදුහාඳුර අදාරනවා අපායන් දෙන්නේ සත්තු මරණ අය නොගිහින් මෙහෙ ආවොත් අපායවල් කියක් තියෙනවද අම්මා? අපායවල් හතරක් තියෙනවා. ඔන්න මමම උත්තර දුන්නා. ඔබ උත්තර දෙන්න කලින් මොකද ඔබ උත්තර දුන්නොත් පහක් කියන්නත් ඉඩ තියෙනවා ගෙදරත් එක්ක. සමහරුන්ට ගෙදර අපායක්. අදත් බනහන්න ආවේ අදවත් මේ අපායෙන් ගැලවෙනවා කියලා. ගෙදර ඔහොම අපායක් නම් ඇත්තම අපාය කොහොම ඇද්ද? හිතන්නකෝ නරක, තිරිසන්, ප්‍රේත, අසුර මේ හතර තැන්වල දුක් විඳින්න හිටපු අය මොකක් හරි පිනකින් මෙහෙ ආවොත් වැඩි කල් ඉන්නේ ඔන්න කලල රූපෙදිම මැරුණා. මේ ඇවිදින අවදියේ මලා අම්මලා කියනවා බලන්නකෝ ගස් ගල් වගේ හිටියේ මිනිහා මැරුණා මලා. දන්නේ නැහැ මේ සසරින් ගినాපු බව. ඒ විතරක් නෙමෙයි මේ මහර්යානතුරු වස්සේ පණ බේරිලා මේ මහා ස්වභාවික විපත් ඇස්සේ පණ බේරිලා ඇයි අපිට මොහොතක්වත් ිතුන් නැත්තේ? සසර පුරා පුංචි කෘමීන්ගේ පවා ජීවිත බේරගත් අය මේ සංසාර ගినాපු රැකවරණය. බුදුහාඳුර වදාරනවා එක තැනකදී මහණෙනි මේ පාරෙදි යාළුවෙක් විදිහට ඉන්නේ වාහනේ තමයි ඇත්තනේ. පාරෙදි යාළුවෙක් හැටියට මේ සූත්‍රයේ තියෙන්නේ මිත්ත කියන සූත්‍රේ මේ තවලම කරත්තනේ කාලේ වාහනේ. අද කාලේ නම් ඉතින් ඕගොල්ලන්ගේ වාහනේ පාරෙදි යාළුවා වාහනේ. ඕගොනේ තාත්තා කියන්නේ මේ බයිසිකලේ අල්ලන තැනින් හැන්ඩල් එක උඩින් කකුල එහෙම තියන්නේ නැහැ. එකට එච්චර ගරු කළා, එකට එච්චර ආදරය කළා. යකඩ ගොඩ වුණත් පාරේ ඉන්න යාළුවා. ඊළඟට ගෙදර ඉන්න යාළුවා. මම පුංචි ළමංගෙන් හෙව්වොත් කියයි ගෙදර ඉන්න යාළුවා. ගෙදර ඉන්න යාළුවා තමයි අම්මා. ඇයට තරම් නබව දැනුන්නේ කාටවත්. ඇයට තරම් මාව දැනුන්නේ කාටවත්. නුඹ අඬන වාරයක් ගානේ ඇඬුවට, නුඹ හිනා වෙන වාරයක් ගානේ නුඹට වඩා දෙගුණයක් ඇ හිනා වුණාට ඇ වැහැරුණුදා මෙතෙක් නුඹට නොකියා හංගාගත් දුක් ගොඩාක්
ඇති බව දැන අම්මගේ දුක අහන්න කොයි දරුවෝද ලං වෙලා තියෙන්නේ. බුදුහාඳුරු වදාරනවා අම්ම තමයි ඉතින් ගෙදර එන්නේ යාළුවා. ඒ විතරක් නෙමෙයි සසර ගමනට පිහිට පිණිස යාළුවෙක් ඉන්නවා නම් ඒ තමයි පින. එකම යාළුවා. යා නැතුව එම යන්නේ නැහැ. තනියෙන් යන්න වෙයි. අම්මත් නැහැ, තාත්තත් නැහැ, බිරිඳත් නැහැ. ඔය අම්මව වෙන ගෙදරක තියන්න අපි වෙනම ඉමු. උන්දැත් නැහැ එදාට. උන්දැත් නැහැ එදාට. තනියෙන් මේ ගමන යන්න වුණාම ඔය පින් කරලා කාටද හරියේ ඉන්නකම් කාලා ඇඳලා ඉන්න තියෙන්නේ කියලා පාරවල් ගානේ සාර දවස්වලත් බිබි ඇවිදපු මිනිස්සුන්ට තේරුන්නේ නැහැ මේ ගමන යන්න තියෙන යාලත් නැතුව. ඒ නිසා සසර ගමනට තනියට ඉන්නේ පින විතරමයි. ඉතින් ඔයත් මතක තියාගන්න ඕනේ එහෙම යාළුවෝ ගොඩක් ලං කරගන්න. සමහරුන්ට දැනට ටිකක් ලං වෙලා තින්නේ. අද මේ බණ අහපම වුණා තව යාළුවෙක් දෙනවා මං. මටත් තව යාළුවෙක් හම්බෙනවා. චුල්ලකම් විභංග සූත්‍රයේ කියනවා මිනිස්සු ලෙඩක් නැත්තේ ඇයි? සුබ සමහරුන්ට ඉහිම් බහින රෝගයක් නැහැ. ඒ සසර අන් අයට හිරිහැර නොකළ බව තදින් මතක තියාගන්න. මම නුඹට කියනවා අපි තදින් මතක තියාගන්න ඕනේ අන් අයට හිරිහැර නොකරන අය, අන් අයට පහසුකම් සලස්සන අය ලේසියෙන් ලෙඩ වෙන්නේ නැහැ. ඔය සමහර තාත්තලා ඉන්නවා තියෙන්නම නරක සෞඛ්‍ය පුරුදු. අම්මටත් සද්ද දානවා. පේන්නේද? අපි අරක්කු බීලා අපිට හෙම්බිරිස්සාවක්වත් තියෙනවද? මහලුකට පරිස්සම් වෙලා තියෙන ලෙඩ කොට කියනවා. හැබැයි තාත්තා දන්නේ නැහැ මේක ඊළඟට හම්බෙන්න තියෙන එකක්. මේ පෙර සසර අන් අයට පහසුකම් සැලසූ පින, අන් අයට උපකාර කළ පින, ඒක තමයි හෙවණැල්ල වගේ ඇවිත් තියෙන්නේ. මේක ඔයත් මහලුකට හිතන්න එපා. පාරේ යනකොට ඔබේ වාහනේ පිටිපස්සෙන් එන්නේ හදිසි ලෙඩෙක්ද කවුද දන්නේ? ඔබේ වාහනේ පිටිපස්සෙන් එන්නේ විභාගෙට ප්‍රමාද වෙච්ච දරුවෙක්ද කවුද දන්නේ? ඔබ පිටිපස්සෙන් එන්නේ විනාඩියක් පරක්කු වුණ තමන්ගේ රස්සාව අහිමි වෙන මිනිහෙක්ද කවුද දන්නේ? ඔබ පිටිපස්සෙන් එන්නේ ඔහුගේ අම්මට අන්තිම හුස්ම පොද හෙලන්නට කලින් බෙහෙත් ටික අරන් එන පුතාද කවුද දන්නේ? ඒ හින්දා ටිකක් හදිස්සිකාරයෙක් ඉඩ ඉල්ලද්දි පාරෙන් අයින් වෙන්න සෙවණැල්ලක් වගේ නුඹ පස්සේ එන පිනක් ඒක. එකත් අන්නයට හිරිහැර නොකර සිටීමක්, අන්නයට උපකාර කිරීමක්. මෙතනින් පටන් අරගෙන අන්නයට හිරිහැර නොකර සිටීම. දැන් පුංචි ළමයි නම් මේ දවස්වල හරි බහුලයි පාසල් නිවාඩු කාලේ රබර් සර්පෙක් ගෙනල්ලා යාළුවට දාලා කෑ ගහන එක. මේ දවස්වල හරිම සුලබයි පුංචි ළමයි ගාව අර මදටියට උලලා උලලා රත් වුණාම ලොකු අම්මගේ පිටේ තියලා උන් දැ උඩ පැන්නාම hina වෙන එක. හැබැයි මේ පුංචි උන් දන්නේ නැ නොදැන කළත් පව පවම තමයි. හොඳ වෙන්නේ නැ බෙහෙත් බිව්වට හාඳුරනේ. මේ මිනිස් මොලේ බද්ධ කරන්න දියුණුය කියා අපේ හාඳුරනේ වෛද්‍ය විද්‍යාව කියනවා. හැබැයි අරුන් දැගේ දණිත් සමාරුව හොඳ නැහැ. තේරෙන්නේ ඒ කාට හරි හිරියර කරපුවා හිටපම් මන්තොට උගන්නන්නම් පාඩමක් කියලා කියලා කරපුවා. එහින්දා පරිස්සම් වෙන්න වෙයි මේ සසර සෙවණැල්ලක් වගේ ගෙනියන්න අන් අයට උපකාර කිරීමේ ශක්තියත් ඔබ ළඟ එකතු වෙන්න වෙයි, මා ළඟ එකතු වෙන්න වෙයි. බුදුහාඳුර තව දුරටත් විස්තර කරනවා සමහර අය හරීම ලස්සනයි. අම්මලා කියනවා මේ නිකන් හඳ පායලා වගේ, නිකන් ඉර පායලා වගේ. සමහර කියනවා දෙයියෝ දැක්කා වගේ. ඕම් බලන්නකො ලස්සන එකපාරක් බලලා යන්න ඇරලා තව පාරක් බලනවද නැද්ද? බලනවා. පෙනුම හින්දා. දැන් ලෝකෙ ප්‍රභාස්වරම පෙනුමක් තිබ්බේ කාගෙන්ද ඇහුවොත් ඔයාලා බය නැතුව කියන්නේ බුදුහාඳුරන්ගේ කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හිබි ඒ සසර පිනට හම්බෙච්ච භෞතික ශරීර කාය ශ්‍රී බුද්ධ ශරීරය. දැන් හිතන්නකෝ අපේ ශරීරය, ඔබේ ශරීරය, අපේ යාළුවන්ගේ ශරීරයේ පෙනුම
සමහර ගෙවල් වල තියෙන පුතේ අම්මත් කැතයි තාත්තත් කැතයි කෙල්ල ලස්සනයි අම්මත් කැතයි තාත්තත් කැතයි කොල්ල ලස්සනයි ඔකේ අනිත් පැත්තක් තියෙනවා ඉතින් දැන් අම්මා වගේ තාත්තා වගේ දරුව පිහිටන එකේක ඥාන සංකල්පන එක ජීව විද්‍යාත්මකයිනේ හැබැයි ජීව විද්‍යාත්මක සංකල්පය අභිභවාගීප එකක් සිද්ධ වෙනවා නම් එතන තියෙන සංසාරෙන් ගින අප එකක් කවුරුත් හිතපොන ති කාරණයක් මම ඔබට කියනවා ඒ හින්දා ඔබත් ආසයි මේ භවයේ විතරක් නෙමෙයි මේ ඔබේ හිතවල රාගයක් තණ්හාවක් ඇති කරන්න හදනවා නෙමෙයි මේ භවයේ හෝ මතු භවයක හෝ නිවන් දකිනා ඥාති දක්වා අන්තිම භවෙත් ප්‍රභාෂරව හිටියට කමක් නැහැ. මොකද සමහරු පෙනුමින්ද ජීවිතේ සමහර ජයග්‍රහණ ලබලා තියෙනවා. සුබ මානවකයට බුදුහාඳුරු අදාරනවා සමහරු මහේශාක්‍යයි. ඒක අම්මලා හිතනවද මන්ද ඒ මොකද්ද කියලා. මහේශාක්‍යයි. හරි හරි ඉසුරුමත් හරි හරි අපේ තාත්තලගේ පරණ වචනේ තමයි ඔකට මං හරි මං හිතන්නේ අපේ හාඳුරනේ මේ ගස්ටි දිස්ටි ඇතුව ඉන්නවා කියන්නේ හරි මහේශාක්‍යයි. ඒ මහේශාක්‍ය බව එකත් නිකන් ලැබෙන එකක් නෙමෙයි නිකන් තැනකට ගියපුවාම බලන්න එපෑනේ. එයා ලොක්ක වෙනවා. කොහෙන් ආවත් දැන් එයා ලොක්ක වෙනවා. දැකලා නැද්ද එහෙම? මේ ගමට ඇවිල්ලා අවුරුදු 3යි බෙන්න ගමේ සමිතිවල සභාපති. ඒකට මේකේ උපංගුන් ඉන්නවා ගංගමේ හතර කොන දන්නේ නැහැ. ඒනට පඬිතකම නම් තියෙන අපි මේ කෙවුරුමක්කාරයෝ කියනවා. තමහරු දන්නේ නැහැ ඒක පස්සේ නොපෙරන දේකුත් තියෙනවා කියලා. එහෙම මහේශාක්‍ය මිනිස්සු කොහේ ගියත් නායකයා කොහේ ගියත් පිළිගන්නවා. පවුලේ කට්ටිය කියනවා මේ මේක මේක තීන්දුව ගන්න බෑ ලොකු අම්ම වෙනකන් ඉන්න ඕනේ. මේ තීන්දුව ගන්න බෑ අයියා වෙනකන් ඉන්න ඕනේ. මේ තින්දුව ගන්න බෑ අර ස්වාමීන් වහන්සේ වඩිනකන් ඉන්න ඕනේ. ඒව මේ මිනිස්සුන්ගෙන් බලෙන් ගන්න බෑනේ. ඒව බලෙන් ගන්න බෑනේ. මේ කැමැත්ත ඒක බලෙන් ගන්න බැරි එකක්. ඒක හදවතින් එන්න ඕන එකක්. එහෙනම් ඒක එන්නේ කොතනින්ද? බුදුහාඳුර වදාරනවා සසර දෙව්ලොව යන්න හිටපු අය සුබ මොකද්ද වරදකින් මෙහි ඇවිල්ලා. ඒ මොන වගේ පිනක් කරපු අයද? එයා මොන වගේ පිනක් කරපු අයද? අන් අයට සහය දුන්න අය. ඒ අය මොන වගේ පිනක් කරපු අයද? ඒ අය අන් අයට ශක්තිය දුන්න අය. ඒ අය අන් අය ඉස්සරහා ඉතාම මුදිතාවෙන් බලපු මෛත්‍රී ගුණ තිබුණු අය. තේරුම් ගන්න වැදගත් කතාවක් තියෙනවා. ලස්සන සිතිවිලි මිනිස්සු මරණින් පස්සෙත් ඔවුන් ලබන ජීවිතය තුළ ඔවුන්ගේ අත්දැකීමත් ලස්සන කරලා දානවා. සමහරු බලන්න ඕනේ හරීම කේන්ති ගන්නවා දැකලා තියෙනවද? කේන්ති ගන්නයි මෙහිදි කැතයිනේ. මෙහිදි කැතයි කියන්නේ පරලෝදිත් කැතයි. පරලෝදිත් කැතයි. තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. එහෙනම් ඉවසීම දයාව මෛත්‍රිය තියන අය පරලෝදිත් ප්‍රභාසරයි. ඒගොල්ලොත් මහේශාක්‍යයි. ඒගොල්ලොත් හිතන්න වැදගත් පණිවිඩයක් තියෙනවා ඔබට. අනේ හොඳයි. එයාගේ ගෙදර යන්න. පුතේ අපිට උදව් නොකලට කමන්න යාට උදව් කරන්න. අනේ ඔවුන් ඔහේ කමන්නේ. ඔවුන් ඔහේ කමන්නේ ඒගොල්ලොත් ආපු ආවේ. එහෙම කියන්නේ නෑ සමහරු කියන්නේ. හැබැයි මලගේ දැට්ට හරි ආවොත් නම් පන්න ගන්නව ඈ කියනවා. ඔවුන් දන්නේ නෑ මේක ඇතුලේ කාත් එක්කවත් රණ්ඩු වෙලා අපිට දිනන්න දෙයක් නෑ කියලා. ඒක ඇස්සේ මහා පෙරදුමක් විතරයි තියෙන්නේ කියලා. උන්ට දැනුනේ නෑ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා සමහරු ඉපදින්නෙම උසස් කුලවල. බලන්න ඕන සුබ සමහරු දැන් ඒ කාලේ නම් හරියට කුල ભેද තිබ්බනේ. හැබැයි දැන් එහෙම නෑනේ. ඒක හොඳ දෙයක්නේ. ඉස්සර වතුර බිව්වෙත් නෑලුනේ සමහර ගෙවල් වලින්. ඉස්සර එකට වාඩි උන්නේ නෑලුනේ සමහරුත් එක්ක. ඒ දැන් එහෙම නෑ.
අපි වාසනාවට දැන් කුලේ ගණන් ගන්නෑ. ඒ වුණාට තාමත් ඉතින් යම් යම් පවුල් පරිසර තියෙනවා ඉපදෙන්න. සුදුසු සහ අනුසුදුසු. එහෙනම් ඊටාම පිළිගැනීමෙන් යුක්ත පවුලක අද කාලේ විදිහට නම් ඉපදෙන්නේ සංසාරේ මොන වගේ වැඩ කරපු අයද? පාර දුන්නු අය. කාටද පාර දෙන්න ඕන අයට? දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පාර ඉඩ දෙන්නේ නැහනේ. ඉඩ දෙන්න ඕනේ කෙනාට. ආසනේ දුන්නු අය කාටද? ආසනේ දෙන්න ඕනේ කෙනාට. බස් එකේ නැගලා ගුරුතුමිය කියනවා, හාඳුරනේ මගෙන් ප්‍රාථමික පන්ති ඉගෙන ගත්ත පුතෙක් කිලෝමීටර 10ක් ආවනේ ආසනේ ඉඳගෙන. මන් දිහා බැලුවේවත් නැහැ. මං ඔහු ළඟම හිටගෙන හිටියේ. මට දුක මං ගැන. ගුරුතුමියට ආසනේ දුන්නේ නැහැ. ආගමික නායකයන්ට, වැඩිහිටියන්ට අභිවාදනය කළේ ඉතී. ගරු බුහුමන් කළේ ඉතී. ඒ කොච්චර ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් අපි ගාව තිබ්බද? අප්පච්චි අප්පච්චි අම්මා ඉන්න තැනින් සෙරෙප්පු දෙක දාගෙන පුතා යන්නේ නැහැ. අම්මා හිරමනේ වාඩි වෙලා බත් කනකොට දෝනි පුටුවේ වාඩි වෙලා බත් කන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් අපිට උරුම කළේ කවුද? මේ වගේ සූත්‍ර දේශනා. එහෙනම් ඔබට වැදගත් පණිවිඩයක් තියෙනවා. අන් අයට ඉඩ දෙන්න පුරුදු වෙමු. අන් අයට ගරු කරන්න පුරුදු වෙමු. ඔබ කාගෙන් හරි ගෞරවයක් බලාපොරොත්තු වෙනවා නම් කොතන හරි ගිහිල්ලා මොහොතක් හිතලා බලන්න ඔබත් අන් අයට ගරු කළාද නැද්ද කියලා. අන් අයට ගරු කළොත් ඔබටත් අන් අය ගරු කරනවා ඇති. ඕන තරම් දැකලා ඇති සමහරුන්ට හරියනවා, පුදුම හරියාම. සමහර හිතන් හිටියට ඒක දිව්‍ය ලෝකේ කියලා. දිව්‍ය ලෝකේ නෙමෙයි, සසරින් ගෙන මහ බලයක්. ඔය දිව්‍ය ලෝකයන් ඉඳලා පොඩි පවකින් මෙහෙ ආපු අය මොන පිනටද? දන් දෙන්න අයට දන් දීලා, පරිත්‍යාග කරලා, තමන් හරියම්බ කරගත්ත දේවල් කාට හරි දීලා සතුටු වෙච්ච අය. ඒ කියන්නේ අත්හැරලා සතුටු වෙච්ච අය. කොච්චර හොඳ ගුණයක්ද? අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා අපේ සංස්කෘතිය. කුමුරු වැඩ කරන කොටක ලියද්දක් වෙන් කළා මේක කුරුල්ලන්ට, කුරුළු පාළුව. අපේ සංස්කෘතිය කොස්ගහේ ගෙඩි හදුනහම එක ගෙඩියක් වෙන් කළා කාටද? අල්ලපු ගෙදර මිනිස්සුන්ටයි, වටේ මිනිස්සුන්ටයි බෙදන්න, ඊට කලින් බුද්ධ පූජාවට තියන්න. මෙතනින් පටන් අරගෙන ඔයත් දැකලා ඇති සාංගික දාන ගෙදරට වඩින හාමුදුරුව, ඔයත් මුදුම් බතින් බෙදපු එකෙන් මුදුම් බත අරගෙන, ඔයත් මුදුම් බතින් බෙදපු එකෙන් මුදුම් බත අරගෙන කාටද දෙන්නේ? මේක ගිහින් සතෙකුට දාන්න උපාසක මහත්තයා. ඔය සමහර ඔය පිගාන අල්ල යන සමහර උපාසක මහත්තුරු දන්නේ නැහැ මොකටද ඔක දුන්නේ කියලා. සතෙකුට දාන්න. බත් සරලුවක්වත් දන් දීලා හැම වේලකම දන් වළඳපු ස්වාමින් වහන්සේ ගිහි සමාජයට කියලා දුන්නා, ගෙදර බත්තු වෙනකොට ටිකක් වැඩියෙන් උයා ගන්න, හදිස්සියේ කෙනෙක් ආවොත් දෙන්න. ඔය අපේ සංස්කෘතිය. ඔතනින් පටන් ගත්තේ කතාව. දන් දෙන එක, තමන් ළඟ තියෙන දෙයක් කාට හරි දීලා සතුටු වෙන එක, තමන් ළඟ තියෙන හොඳම එක කාට හරි දීලා සතුටු වෙන එක, ඔක තමයි අමාරුම වැඩේ. පැන්සල් දෙකක් තියෙනවලු ළමෙක් ගාව, එකක් ඉල්ලපුවම නිකන් එකට ළඟ තියලා කොට එක දෙනවලු. ඇයි ඒ? දෙනවා නම් දෙන්නේ හොඳ එක තියාගෙන. මලගෙදෙට්ට උයන්න පොල් ඉල්ලුවාම හොඳට බලලා හොඳ පොල් ටික තියාගෙන දෙන්නේ කලටි පොල් ටික. හැබැයි එයාලා දන්නේ නැහැ දෙනවා නම් දෙන්න ඕන හොඳ පොල් ගෙඩිය කියලා. එයාලා දන්නේ නැහැ හාල් දෙනවා නම් ගුල්ල ගහපේ ගෙදර තියාගෙන ගුල්ල ගහපු නැති එක දෙන්න ඕනි කියලා. මොකද දෙන විදිහට තමයි හම්බ වෙන්නේ. දෙන විදිහට තමයි හම්බ වෙන්නේ. මනාපදායි ලබතේ මනාපං. කැමති දේවල් දුන්නොත් කැමති දේවල් හම්බෙයි. අකමැති ඒවා දුන්නොත් අකමැති දේවල් හම්බෙයි. ඔවුන් ඒ කර්මිනියක් ආපුවා වෙන් ඔක දීලා දානවා කියලා සුනාමි ආදාර එකතු කරන්න ආපු ගමන් දුන්නලු ගෙදර මුල්ලි තිබ්බ හුණු සාල්ලි කරගෙන. අමනාපදේ දුන්නාම හම්බෙයි අමනාපේවා. හිඟන්නේ ගෙදරට ආපුවාම ඔච්චර තමයි කන්න තියෙන්නේ. අපිටත් දැන් හිඟා කන්න වෙලා තියෙන්නේ කියලා ගෙදර ඉන්න ඇයට හොඳට කෑම ඉතුරු කරගෙන විසි කරන්න වගේ පුළුවන් දංකුඩ ටික හුරලා දුන්නාම එයාලා දන්නේ නැහැ මෙයාලට දංකුඩම තමයි හම්බ වෙන්නේ කියලා. ඒ හින්දා පුතේ අප්පච්චිට බෙදපු බත් එක, එහෙමනේ
අපේ ගෙදර ඉස්සෙල්ලම් බත් එක බෙදුවේ කාටද? අප්පච්චිට. ඒක බුද්ධ පූජාව වගේ හදන්නේ. ඇයි? එයා තමයි වීරයා, එයා තමයි යෝධයා, එයා තමයි නායකයා. එයා නැත්නම් ඔක්කොම ඉවරයි. ඒ හින්දා එයාට මුදුන් බත් එක බෙදලයි ගෙදර අනිත් අය කෑම කෑවේ. ඒකට දැන් කොල්ලා තමයි ලොක්කා, කෙල්ල තමයි යෝධයා, එයා තමයි ගෙදර චණ්ඩියා, තාත්තා සොක්කා. ඇයි? තාත්තා දන්නේ නැහැනේ රිමෝට් එකේ වැඩ, තාත්තා දන්නේ නැහැනේ ලැප්ටොප් එකේ වැඩ, තාත්තා දන්නේ නැහැනේ, තාත්තා දන්නේ නැහැනේ යාගේ පරිගණකේ වැඩ. ඒ හින්දා තාත්තා තමයි සොක්කා, කොල්ල තමයි ලොක්කා. ඒ හින්දා අම බත් එක ඉදිලාද මුදුන් බතින් මොකොල්ලා කාලා තමයි කල්පනා කරන්නේ තාත්තා කෑවද දන්නේ නැහැ කියලා. උඩු යටිකුරු වෙච්ච සමාජයේ ඇද හොය හොය කියනවම නෙවෙයි, මේකට hina වෙනවට වැඩිය දෙයක් අපි කළ යුතුව තියෙනවා. පරිවර්තනය අපේ ගෙදරින් පටන් ගන්න එක, පරිවර්තනය අපේ ගෙදරින් පටන් ගන්න එක. ඉතින් ආයෙත් ඔබේ ගෙදර අප්පච්චිට මුදුන් බතින් බෙදූ බත් එක, අප්පච්චිට මුදුන් බතින් බෙදූ බත් එක ඒකෙන් කොටසක් දෙන්න තිබුණේ අර හිඟන්නට. අප්පච්චිට කියලා බේරගන්න පුළුවන් වෙයි. ඒකෙන් කොටසක් දෙන්න තිබ්බේ. ඔබ අහලා ඇති එහෙම දෙව්ලව ගිය උතුමන් හිටියා ඒ වගේ පින් කරලා. ඔබට කොච්චර පුළුවන්ද හොඳ වැඩ අගේ කරන්න අද මේ බණහලා ගෙදර යන ටිකට? අද ඔය ගේ ඇතුළේ නම් බණහන්නේ, ඔබ ඊළඟ රාජකාරියට යන ටිකට ඔබට කී තැනක කටින් පින් කරන්න පුළුවන්ද? දැන් ඉතින් කටින්ම කරයිද දන්නේ පින් ඔක්කොම ටික. මේ එක කරුණක්. එහෙනම් සල්ලි ඕනිමත් නැ නැති අයටත් පින් කරන්න පුළුවන්. තියෙන කට්ටියත් එහෙම කරන්න එපා. සුබ සමහර අය හරීම ප්‍රඥාවන්තයි. ඒ මොන කුසලෙටද මොන පිනටද දෙව්ලොව යන්න ඉඳලා මෙහෙ ආපු අය? මොන පිනටද? බණක් කොහෙද හොයාගෙන ගියා, හරි දෙයක් කොහෙද හොයාගෙන ගියා. අපි මේ කරන වැඩේ හරිද දන්නේ ඕකහම හාමුදුරුවන්ගෙන්, අපි මේ කරන වැඩේ හරිද දන්නේ ඕකහම ගුරුවරයෙක්ගෙන්, මේ වැඩේ හරිද මන්ද මේක හොයාගමු අපි. හරි වැරද්ද හොයාගෙන හොයාගෙන ගියා. ආන් එහෙම කියපු අය දෙව්ලොව යන්න හිටියේ මොකද්ද පවකින් ඇවිල්ලා පුදුම ප්‍රඥාවක් තියෙන ස්ථානෝචිතයි. දැන් අද අපේ සමාජ බරපතල ප්‍රශ්නයක් තියෙනවා නේද? ස්ථානෝචිත ප්‍රඥාව තියෙන දරුවන් බිහි නොවීම. මේ ඔක්කොම පව්කාරයෝද? මේ ඔක්කොම පව්කාරයෝද? සංසාරෙන් ගෙන පින් බලයට අමතරව මේ පරිසරයෙන් දෙන ශක්තිය නොදුන්න අයත් ඔය අතර ඉන්නවා. අපේ පාසල්වල දැන් මේ නිවාඩු මාසෙත් හරියට පෞද්ගලික පන්ති තියෙන හින්දා ගෙවල්වල ළමයින්ට පාසල් නිවාඩු කියලා නිවාඩු එහෙම නැහැ. ඉස්සර මැදිරිගිරියවත් සරුංගල් ලැබුවනේ. ඔන්න මං හිරු මහත්තුරුන්ට කියනවා ලංකාවටම කියන්න දැන් මැදිරිගිරිය තරුංගල් ආරින්නේ. දැන් මෙහෙත් සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. හිතන්නකෝ නාගරික වෙන්න වෙන්න දරුවෝ යාන්ත්‍රික වෙලා ගියා, නිර්මාණශීලී නැහැ. පාන රාත්තල් දෙකක් ගියන්න කියලා කඩේට ඇවුවලු ළමයෙක්ක පොඩි හාමුදුරනේ. ඒක තාත්තා කෙනෙක්. එයා ගිහින් එක රාත්තරයි තියෙන්නේ අප්පච්චි ගේන්නද කියලා හන්ඩ ආයාමලු. ආයාවිල්ලා ගියාලු කඩේට, ඒ රාත්තලත් විකිණිලාලු. ගෙදර අය බඩගින්නලු. හැබැයි මේ කොල්ලට ප්‍රඥාව තිබ්බනම් ස්ථානෝචිතව එක රාත්තලයි තියෙන්නේ, ඉතුරු එකට බනිස් හරි කරරෝස් හරි ගෙනියන්න ඕනේ. නැත්තම් ගෙදර ඔක්කොම බඩගින්නේ කියලා එහෙම හරි කන්න තිබ්බා. ඕන් වහම මිනිස්සු නෑනේ. ඒ නිසා ආයතනයකට බඳව ගන්න දක්ෂයෙක් නෑ. හැමතැනම කියනවා අපිට රැකියා නෑ කියලා. රැකියා නෙවෙයි නැත්තේ, රැකියාවලට සුදුසු නෑ. සමහර රැකියාවල ඉන්නවා හිටියට වැඩක් කරන්නේ නෑ. ඇයි? නිර්මාණශීලී නෑ. නිර්මාණශීලීව හිතන මිනිස්සු, ඒ වගේ මිනිස්සු බිහි වෙන්නේ පරිසරයනොත් එක්ක තමයි. හැබැයි ඕකට අර සසර අර වගේ පිනකුත් හේතු වෙනවා. මොන වගේ පිනක්ද? හරි වැරද්ද හොයාගෙන ගිය පින. එනිසා මම ඔබට යෝජනා කරනවා අද හරි වැරද්ද හොයාගෙන යන්න. බණ ගෙවල් වල ගිහින් ගොක්කොල ආරු කුක්කුව ගාව නතර වෙලා ඉඳලා යාළුවත් එක්ක රහසෙන් කතා කර කර ඉඳලා කෑම වෙලාවට ගේ පැත්තට යන්නේ නැතුව බණගේ ගාවට ගිහින් ලහන් ඉන්න. ඔබට පුළුවන් ඔය ගෙදර යන ගමන්
බත්තේ කොතලා දුන්නු කුලේ දිගෑරලා බලන්න ඒකේ තියෙනවා ලිපියක්. ඒකේ තියෙනවා ලිපියක් ලෝක සම්භවය ගැන. ඒක කී කී ගෙදර ගියා නම් පොඩි අවබෝධයක් හම්බෙලා. එතකොට මේක කවුරු හරි මැව්වද නැද්ද කියලා ටිකක් තේරෙනවා. ඔන්න ඔහොම ලෝකේ හරි දේවල් හොයන්න සොයා යාමේ පිපාසකින් පෙළෙන්න සිද්ධාර්ථ කුමාරයා වගේ ශ්‍රේෂ්ඨ චරිත එබඳු පිපාසකින් පෙළුණු නිසා ලෝතුරා සම්බුදු බව දක්වා තමන්ගේ ප්‍රඥාව විකසිත කළා. ඉතින් ඔබට යෝජනා කරනවා, මම මට යෝජනා කරගන්නවා මේ පුංචි ජීවිත කාලය ඇතුලේ තව ගොඩක් දේවල් හොයන්න උත්සාහ කළ යුතුයි. බලන්න බුදුහාඳුරේ සුබට දුන්න උත්තර ගොඩ ඔබට කොච්චර දේවල් හිතෙනවද? ඔය සමහර ඇත්තෝ හිතෙනවා ඇති මේ වනහන ගමන්. ඔය කිව්වට සමහරු ඉන්නවනේ හාමුදුරුවනේ පින්දහම් කරලත් දුක් විඳිනවා. මේ පව් කරන්නේ කරන තරමක් ඒ වුණාට යාටමයි හරියන්නේ. අහලා නැද්ද එහෙම කතා? දැකලා නැද්ද එහෙම අය? ඕක මහා කම්ම විභංග සූත්‍රයේ හරි ලස්සනට විස්තර කරනවා. බුදුහාඳුර හරි ලස්සනට විස්තර කරනවා. ඔය සමිද්ධි හාමුදුරුව දුන්න උත්තරයක් මුල් කරගෙන පෝතලිය කියන බ්‍රාහ්මණයාට, පෝතලිය කියන පරිව්‍රාජකයාට සමිද්ධි හාමුදුරුව ලබා දුන්න උත්තරයක් මුල් කරගෙන බුදුහාඳුරුව විස්තර කරනවා. සමහරු මේ පස්පව් දස අකුසල් කරන්නේ හිත හොඳ නැහැ. හැබැයි සුගතියේ ගින් සමහරු පින්දහම් කරන්නේ හැබැයි දුගතියේ ගින්. ඇයි ඒ? ජීවිතයේ අවසන් මොහොතේ හරි පින් සිතිවිලිවල හිත තිබිලා. ජීවිතයේ අවසන් මොහොතේ හරි කොච්චර පින් කළත් පවු සිතිවල හිත තිබිලා. සිල් ගත්තට බණ ඇහුවට ගෙදර යන්නේ තෝන් අදත් අදත් සිල්පවාරණය කරන්න පරක්කු කරානේ මේ හාමුදුරුවෝ කියලා සැරෙන් තමයි ගෙදර යන්නේ. ආන් එතකොට මේ සීලාදී ගුණධර්ම පිරුවට පෞසිතවිල්ලක් තමයි කෙලවරේ තිබිලා තියෙන්නේ. ඔය වගේ මැරෙන වෙලාවටත් මතක් වුණොත් මහ පිංකලයත් අවීචි මහ නරකේ පැහැෙන්න ඉඩ තියෙනවා. දැන් එතකොට ඔය ඇත්තන්ට හිතෙන්නේ නැද්ද? එතකොට කරපු පින්ට කිවරයිනේ හාමුදුරුවනේ. ඒ පින් ඉවර නැහැ. ඒවා දැන් අර වගේ සිතිවිල්ලකින් පවක් කරලා හිතන්නකෝ, තිරිසන් සතෙක්ව උපන්නා, සුනකෙක්ව උපන්නා. හැබැයි නිකන් සුනකෙක් නන් නෙමෙයි. මන් නම් කියන්න ඕනේ නැහනේ. දැන් හරියට සුනකයන්ට නම් තියෙනවනේ එක එක වර්ගවල, ගෙවල්වල ඇති කරන මහා සැප සම්පත් තියෙන බල්ලෙක්. අර නිකම් බල්ලෙක් නන්නේ මේ. මොකද පින් කරපු මිනිහේ පෞසිතිවිල්ලකින් තිරිසනෙක් කියලා ඉපදිලා තියෙන්නේ. පෞකාරයෙක් පින් සිතිවිල්ලකින් මිනිහෙක් වෙලා ඉපදිලා. කර කර හිටියේ දහදුරා වැඩ. අම්මටවත් සැලකුවේ නැහැ. ඒ වුණාට මිනිහා මැරිලා මෙන්න සුගතියට ගින් ආයෙත් මනුස්ස ලෝකෙට ගින්. හැබැයි ඉපදිලා තියෙන්නේ මහා දුක්ඛිත, තාම කුසගින්න ජීවත් වෙන, සමාජයේ ප්‍රතික්ෂේප කරන, යනේන මං නැති මහා අභාග්‍ය සම්පන්න පවුලක. එහෙනම් තේරුම් ගන්න ඕන මහා කම්ම විභංග සූත්‍රයේ කියනවා මේ හැම එකක්ම ලැබෙන විදිහ. ඒක අපි තව ගොඩක් අධ්‍යයනය කරන්න ඕන කාරණාවක්. මේ බඳු දේවල් කොච්චර තියෙනවද ඔබත් එක බෙදා ගන්න අමතක කරන්න එපා. බුදුහාඳුරෝ දවසක් වදාරනවා කල්යාණ මිත්ත කියන සූත්‍රයේදී. මහණෙනි මම හින්දා සමහරු අවීචි මහ නරකෙන් ගැලවුණා. මං හින්දා සමහරු ප්‍රේතෙක් වෙලා ඉපදෙන එකෙන් නතර වුණා. මේ මං හින්දා සමහරු දුප්පත් වෙලා ඉපදෙන එකෙන් නතර වුණා. මේ මං හින්දා සමහරු කල්ප ගණන් කඳුළු බොන එක නැවැත්තුවා. ඒ නිසා මම ලෞතුරා බුද්ධ වෙමි. මම කල්යාණ මිත්‍රයෙක් වෙමි. එහෙනම් කල්යාණ මිත්‍රයා කවුද? අපිව හතර අපායෙන් ගලවන කෙනා. අම්මට තාත්තට දරුව සලකනවා තමයි. හැබැයි අම්මව උරහිසේ තියාගෙන, තාත්තව උරහිසේ තියාගෙන කවමින් පොවමින් නහවමින් ජීවිත කාලය ගත කළත් ඔවුන් කළ සේවයට සාධාරණයක් කරන්න බැරි වෙයි. එමක් නිසාද? ඒ ඔක්කොම ඇගේ මරණයත් එක්ක නිමා වෙන නිසා.
එහෙත් යම් දරුවෙකු තමන්ගේ අම්මා පිනෙහි පිහිටවන්න උත්සාහ කරනවාද? තමන්ගේ තාත්තාව කුසලෙහි පිහිටවන්න උත්සාහ කරනවාද? ආන් එයා අම්මගේ කිරිවරණ අය ගෙවනවා මහණෙනි. එහෙනම් අම්මට බැනලා බැනලා ඔය අපේ අම්මට කියන්න කටපියන් ඉන්න කියලා අපේ නෝනට මොනවාරි කියලා තිබ්බ බලාගත්තේ. එහෙනම් මං නතර වෙන්නම් බුදු සරණයි. කිව්වට බුදු සරණ ලැබෙවිද? එහෙනම් මේක ප්‍රාර්ථනා කරලා ලබා ගන්න බැරි එකක්. බුදුහාඳුරහනවා මේ සමහරු ප්‍රාර්ථනා කරනවා. අපි හිතමු පාවෙන ද්‍රව්‍ය ටිකක් කොළරොඩු ටිකක් වතුරට දාලා දැන් යට යන්න ඕනේ. යට යාවා මේ කොළරොඩු යට යාවා, මේ වියලි දඬු යට යාවා කියලා උදේ ඉඳන් රෑ වෙනකන් කිව්වත් යටයයිද? යට යන්නේ නැහැ. රෑ ඉඳලා එළි වෙනකන් කිව්වත් යටයයිද? යට යන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ඔය පින් කරන මිනිස්සු ඉන්නව නේද? ওই මිනිහට නම් හොඳක් වෙන්න එපා. කිව්වට වදින්නේ නැහැ. සමහර ඇත්ත බයෙන් ඉන්නවා. හාඳුරුනේ අර මිනිහා මට උදෙත් සාප කරනවා, දවලුත් සාප කරනවා, මම මොකද කරන්නේ? අර සූත්‍රයේ කියනවා පාවෙන ද්‍රව්‍ය වලට යට යන්න කියලා ප්‍රාර්ථනා කරාට යට යන්නේ නැහැ. ඒ හින්දා පින් කරන මිනිහෙකුට මේ ওই මිනිහාට දීර්ඝාෂ ලැබෙන්න කියලා කියන්නේ නැතුව ওই මිනිහා අඩු කාලෙන් මැරෙන්න ඕන, ওই මිනිහාට පත්තු වෙන්න ඕන, ওই මිනිහයාට මම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ වාහනයකට හරි හැප්පෙන්න ඕනේ. මම මේ උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ අපේ ඇස් ඉදිරිපිට දඬුවම් ලැබෙන්න ඕනේ කී කියා කිව්වට එයා වැරදිකාරයෙක් නෙමෙයි නම් එයාට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඔන වැදගත් පණිවිඩයක්. ඒ හින්දා අම්මලා තාත්තලා ඔය සාපවලට හදි හෝනියන් වලට බයෙන් ඉන්නත් එපා. ඔබ හොඳයි නම් එහෙම බලවේග ඔබ වටා ක්‍රියාත්මක වෙන්නේ නැති බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලියි. අපි දැනගත්තා කම්මස කතා, කම්ම දායාදෝ, කම්ම පටිසරණෝ, කර්මේමයි දායාදේ, කර්මේමයි පිළිසරණ. ඉනිසා යම් කම්මං කල්යාණංවා, කෙනෙක් හොඳ දෙයක් කරොත්, පාපකංවා පව් දෙයක් කළොත් ඒකම දෑවැත්ත කරගෙන සසර පුරා සැරිසරාවේ. දෑත නළලෙ බැඳ ප්‍රාර්ථනා කරමු. මෙවුතුම් පුණ්‍ය භූමිය, ඓතිහාසික මැදිරිගිරිය වටදාගේ පුණ්‍ය භූමිය පුරා රහතන් වහන්සේලා ලක්ෂ ගණන් වැඩම කළ බව සත්‍යයි. මේ භූමිය පුරා පින් කැමැති මිනිසුන් සැරිසරමින් සීලාදී ගුණධර්ම පූර්ණය කළා සත්‍යයි. මේ පරිසරයේ පුරා රාජරාජ මහා මාත්‍යාදීන් තම සිත්ති බැඳි පව් මල දුරු කළා සත්‍යයි. මේ පුණ්‍ය භූමිය පුරා සසර මහා දුක්ඛ දෝමනස්යන් උරුම කරගෙන ආයා සසර පුරා සැනසිල්ල ළඟා කරගත්තා සත්‍යයි. මේ පරිසරයේ පුරා ධර්මදේශනා අපමණ ගණන් ඇහුනා සත්‍යයි. මේ පරිසරයේ පුරා බොහෝ දන් දුන්නා සත්‍යයි. මේ උතුම් සත්‍යානුභවයෙන් මේ ස්ථානයට දෙවි දේවතාවුන් වහන්සේලා පවා වැඩම කළා සත්‍යයි. මේ උතුම් සත්‍යානුභවයෙන් අද දවසේ දහම් ශ්‍රවණය කරන සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්ට බුදුන් වැඩිය මගේ රටට දෙවියන්ගේ රැකවරණ වේවා. මේ උතුම් දෙරණ තුල සුවදායීව සුවසේ ජීවත් වෙන මිනිසුන් හෙටත් කාලය ගෙවාවා. මේ උතුම් දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට කායික මානසික සැනසිල්ල වේවා. මේ උතුම් කටයුත්ත සඳහා අද දවසේත් මෙදිරිගිරිය වටදාගේ බිමට ආපු හිරු කණ්ඩායම වෙනුවෙන් මේ සභාපතිතුමන්ට අපේ රේනෝ සිල්ලා මැතිතුමන් ඇතුළු පින් කටයුතු වලට අත දෙන සියලු කාර්ය මණ්ඩල වලට තුනුරුවනගේ ආශිර්වාද වේවා. දෙවියන්ගේ පිහිට වේවා. අප සියලු දෙනාටම මේ උතුම් පින්කම යන්නේ ගමනට රැකවරණයක් පිණිසම වේවා.
ප්‍රඥාවන්ත නොවන සිතවිල්ලක් හිතට ආකල ප්‍රඥාවත් සිතවිලි ගොඩනගන්නට ශක්තියක් වේවා. මේ උතුම් පින් බලය කලන මිතුරු සම්පත් සමග දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගයේ සොයන ශ්‍රේෂ්ඨ වූ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.